Yamaha Razor අසම සමදහවණයක් AMW වෙතින්ම පමණයි. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ පොදු ජන පෙරමුණයි. අපි දෙගොල්ලම එකට එකතු වෙලා එක නායකයෙක් ගේන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි කියනවා වර්තමාන ජනාධිපතිතුමා අනාගත ජනාධිපති කරන්න. මොකද හේතුව ඊළඟ වෙන ජනාධිපතිවරයාට කිසිම බලයක් නැහැ. අහනමිනි ආණ්ඩුකෝ ව්‍යවස්ථාව සංශෝධනය ගෙනල්ලා ජනාධිපතිතුමාට තියෙන බලය සියල්ලම අහෝසි කෙරුවා. ඉතින් මහලොකට කයිය ගැහුවට වැඩක් නැහැ. මං ඇවිල්ලා රට හදනවා මුස්ලිම් අන්තවාදය නැති කරනවා කියලා කට්ටිය කතා කරුවට ඇවිල්ලා කරන්න පුළුවන් ගැංගිඩියක් නැහැ. මහින්ද මහත්තයා වට්ටන්න දෙයස් බලේ මෛත්‍රී මහත්තයා කියලා. ඇමරිකාව ඇතුළු බලවතුන්ට උමනා වෙලා තිබුණා ලංකාවේ බලයේ සහිත ජනාධිපතිවරයෙක් අවශ්‍ය නැහැ කියලා. එකපාරටම රයිල් වික්‍රමසිංහට බලය ආරම්භ දෙන්නත් බෑ. රයිල් වික්‍රමසිංහ ජන්දිල්ලෝ පරාදයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කෑල්ලක් කඩලා අරගෙන ගිහිල්ලා හේතු කරලා හැදුවා ජනාධිපති කෙනෙක්. හදලා ජනාධිපතිතුමාගේ බලය අර 19 වෙනි ආණ්ඩුකෝ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් අහෝසි කරුවා. අහෝසි කරනකොට ඡන්ද දුන්නේ කවුද? නේ අපේ කට්ටියත් ඡන්ද දුන්නේ. මොකද අපේ කට්ටියට ඕනලා තිබුණා ජනාධිපතිතුමාට කෙලින්න වැඩේට. අවුරුදු 3ක් විතර යනකොට මෛත්‍රී පාලසේන මහත්තයා දැනගත්තා අමුණුත් අහුවලා තියෙන උගලකට කියලා. එතුමා කල්පනා කළා එතනින් එළියට ආ. එතනින් පස්සේ තමයි එතුමා කතා කරන්න පටන් ගත්තේ UNP ඇත්තේ කාණ්ඩු කරන්න මං සූදානම් නැහැ. රනිල් වික්‍රමසිංහත් ඒ කාණ්ඩු කරන්න සූදානම් නැහැ කියලා. ඒ අනුව තමයි මහින්ද මහත්තයව ගෙනල්ලා ඉන්දෙව්වේ. අගමැති විදිය. මහින්ද මහත්තයව ගෙනල්ලා ඉන්දෝල අපි කිව්වද 113 හොයමු. අපි හිටියා අපි ආවුනේ 100. මම අහන්නේ කවුද එක කඩා කප්පල් කරේ? රජාපදුතුන් එතුමා ඇතුළු පස්සෙනෙක් මුස්ලිම් කොංග්‍රසේ කට්ටිය ගන්න ලෑස්තිලා ඉන්නකොට ඒක කඩා කප්පල් කරේ කවුද? මහින්ද මහත්තයව එළියට තල්ලු කරුවේ අපි නෙමෙයි. ඒ නිසා අපිට බැලල වැඩක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උතුම්කම් කරලා අපි කෙරුවා ඕන වෙලාවට. පස්සේ දෙනෙක් හොයාගන්න බැරුව ගියා. අපි අතරම හිටපු කට්ටියක් විසින් තමයි මේ ආණ්ඩුව හදන එක විනාශ කරේ. දවසක මට හම්බුනොත් මං කියනවා ඒක. කවුද ඒක කරේ කියලා. එනිසා දැන් අපිට තියෙනවා ජනාධිපතිවරණේ ඇවිල්ලා ඒකින්ද අපි කියන්නේ එක කතාවයි. එක පැත්තකින් ජනාධිපතිවරයා එනවා නම් අනිත් පැත්තෙන් අගමැතිවරයා එන්න ඕනේ. දැන් අපි රටේ අද ආදරය කරන්නේ කාටද? මහින්ද රාජපක්ෂ මහත්තයාට. වර්තමාන ජනාධිපතිතුමා මෛත්‍රී පාලසේන මහත්තයානි. ඉතින් අපිට එක කිව්සුවයි ගහන්න තියෙන්නේ. මෛත්‍රී මහත්තයා නැවත ජනාධිපති කරන්න මහින්ද මහත්තයා අගමැති කරමු. වැඩේ ඉවරයි. ඉතින් අපි ඒක කරන්න ගියා නම් හරි. හැබැයි ජනාධිපතිත් ඒගොල්ලන්ගේ අගමැතිත් ඒගොල්ලන්ගේ අමතිත් ඒගොල්ලන්ගේ කැබිනට් අමතිත් ඒගොල්ලන්ගේ අපි නිකන් ගිහිල්ලා බෝඩ් ලෑලි වගේ හේත්තුලා ඉඳ අපි සූදානම් නැහැ. Hiru gossip.lk